ඉතින් මේ එක් රැස් වෙන ධනය ඉතා කුඩා පිරිසක් පොදි බැඳගන්න මේක සාධාරණද? මම අහන්නේ වාසුදේව නානායක කර්මැතිතුමනි, මේක සාධාරණද? ඉහළ 120 ජාතික ධනයෙන් 155.1ක් භුක්ති විඳිනකොට පහළ 120ට හම්බ වෙන්නේ රටේ ජාතික ධනයෙන් 3.6යි නා. ඉහළ 120 රට ඉහළ 110 රටේ ජාතික ධනයෙන් 136ක් භුක්ති විඳිනකොට පහළ 110ට හම්බ වෙන්නේ රටේ ජාතික ධනයෙන් 1.1යි නා. මේක සාධාරණද? අතිශය ආදායම් බෙදී යාමේ විශ්වප්‍රතාවය ගොඩනගපු රාජ්‍යයක් ගොඩනගලා තිබෙනවා. ඈත ගම්වලට ගිහිල්ලා බලන්න. බිත්ති උස්සලා තියෙනවා, කපරාදු කරලා නැහැ. පොළව දාලා තියෙනවා, සිමෙන්ති දාලා නැහැ. වහල ගහලා තියෙනවා, සිවිලක් දාලා නැහැ. උළු උද දොර උළු උද තියලා තියෙනවා, දොර පියන දාලා නැහැ. ගෙයක් හදාගන්න අවුරුදු 7-8ක් වලි කරනවා. රාජ්‍ය සේවකෙක් ගෙයක් දොරක් හදාගන්න අවුරුදු 7-8ක් වලි කරනවා. හැබැයි රටේ මොකද වෙලා තිබෙන්නේ? අරලිය ගහ මන්දිරෙත් පාවිච්චි කරනවා. ජනාධිපති මන්දිරෙත් පාවිච්චි කරනවා. මයංගනේ මන්දිරයක් අලුත් වැඩිය කරලා හැදුවා. කතරගම මන්දිරයක් හදනවා. ඇඹිලිපිටියේ මන්දිරයක් හදනවා. අනුරාධපුරේ මන්දිරය ලොකු කරලා හැදුවා. නුවරඑළිය මන්දිරයක් හදනවා. කංකසන්තුරේ මන්දිරයක් හදනවා. මොකද මේ පිස්සුව? ජනතාවට හරියට මං ඉන්න කාමරයක් නැහැ. ගෙයක් දොරක් නැහැ. මේකනේ සිද්ධ වෙලා තියෙන ජනතාවට. ගෙයක් දොරක් හදාගන්න තමන්ගේ මුළු පඩියම බැංකුවට උකස් යන්න ඕන. පඩිපත එන්නේ සොත්තමල මේ ගොඩක් රාජ්‍ය සේවකයන්ගේ. බැංක ගේ හදාගන්න ණය අරගෙන උසා ඕටි කරනවා. වෙන වෙන වැඩ කරන්න වෙලා තියෙන ගෙයක් දොරක් හදාගන්න රාජ්‍ය සේවකට. හැබැයි රටේ නායක රට පුරා මන්දිර හදනවා. මොකද මේ වෙලා තියෙන පිස්සුව? ගරු සභාපතිතුමනි, මේ යාපනයට යන්න යන විනාඩි 45යි. විනාඩි 45ක් යන කංකසන්තුරේ මන්දිරයක් ඕනද? යන්න 45 යන්න 45 හෙලිකොප්ටරේ. පැයකමාරයි. පැයකමාරකින්ද මන්දිරයක් ඕනද කංකසන්තුරේ? මහජනක ධනවේද ධනේ නාස්ති කරලා. මයංගනේ අපි ඉදම ගන්න ඕනේ. මේ මෙතුමා ඉදමෙන් වදලා තියෙන්නේ. හරිද? මොකද මේ වෙලා තියෙන්නේ? මයංගනේ මන්දිර ඕනද? ඇඹිලිපිටිය මන්දිර ඕනද? ඉස්සර ගරු නියෝජක කතානායකතුමනි, ගරු සභාපතිතුමනි, පාරවල් පොඩි වෙලා තියෙන කාලේ හිමින් හිමින් තට්ටු කරකේ කරකේ යන කාලේ ජනාධිපතිවරයාට ගිහපුවම ඉන්න තැනක් හදලා තිබ්බා. හැබැයි එතකොට ප්‍රවාහන පාසුකම් ආවමයි. ඉතා වේ කාලයක් යන යාපනයට යන දවස් දෙකක් යනවා. එතකොට එතන මන්දිරයක් හදාගත්තට කමක් නැහැ. Hello friends, subscribe to my channel, click on the bell icon, thanks you.